ආයුබෝවන් සියලු දෙනාටම අදත් අපි වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරමු අද මම කතා කරන්නේ මේ ඩොලරයට මොකද වුනේ කියන එක සම්බන්ධයෙන් ඇත්තට මේ දවස්වල වැඩිපුරම කතාබහ යන්නේ මේ ඩොලරේ අඩුවීම ගැන දැන් අවුරුද්දකට වඩා වැඩි කාලයකට පස්සේ රුපියල් 360 ගණන් වට තිබුණු ඩොලර එක 300ට වඩා අඩු වුණා ඒ කියන්නේ 299ට වගේ ඒ කියන්නේ අවුරුද්දකට වඩා වැඩි කාලයකට පස්සේ 200 ගණන් වට ඩොලරය පළවෙනි වතාවට තමයි ආවේ. දැන් මෙහෙම මේ ඩොලරේ අඩු වෙන්න හේතු වෙලා තියෙන්නේ මොනවද? අපි බලමු මොනවද කියලා. මම මුලින්ම මතක් කරන්නම් ඇත්තටම ඩොලරය වැඩිම මිලකට ගියේ රුපියල් 368.83කට වැඩි වුණා 2022 11 28 වෙනි දින. එහෙම වෙච්ච ඩොලරය 2023 5යි 19 වෙනකොට මේකේ වටිනාකම රුපියල් 305ක් වගේ තමයි මහ බැංකු වාර්තා අනුව පෙන්වලා දෙන්නේ. හැබැයි මේක මේ 300ට වඩා අඩු මට්ටමකටත් ආවා. නමුත් අපේ සටහන් වෙච්ච අගය තමයි සාමාන්‍ය 305 අගය තමයි දැනට සටහන් වෙච්ච අගය. ඉතින් මේ දැන් ඩොලරේ අඩු වීම ඉතාම හොඳ දෙයක් තමයි. ඇයි මෙහෙම වුනේ? මම කියන්නම් හේතුව. පළවෙනි හේතුව තමයි ඩොලර් වලට තියෙන ඉල්ලුම විශාල වශයෙන් අඩු වෙලා තියෙනවා. ඔබ දන්නවා විශාල ආනයන සීමා කිරීම ප්‍රමාණයක් ලංකාවේ කරලා තියෙනවා. ඒ නිසා ඩොලර් වලට තියෙන ඉල්ලුම අඩුයි. ඉතින් ඉල්ලුම අඩු නම් අනිවාර්යයෙන්ම ඩොලර් එකේ මිල අඩු වෙන්න ඕනේ. ඒක පළවෙනි හේතුව. ඒ වගේම ඔබ දන්නවා අපි දැන් තෙල් ගහන්නේ වෙනද සාමාන්‍ය ක්‍රමයටනේ QR කේතේ අනුව. එතකොට ඇත්තටම තෙල් සඳහා ආනයන වියදම ගොඩාක් අඩු වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා ආනයන සඳහා ඩොලර් ඉල්ලුම අඩු වීම තමයි පළවෙනි හේතුව. ඒ වගේම දෙවෙනි හේතුව තමයි විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ වැඩිවීම. මේ ප්‍රේෂණ කියන්නේ අපිට ලාභදායීම ඩොලර් ලැබීම. ඉතින් ප්‍රේෂණ ගිය අවුරුද්දට සාපේක්ෂව බැලුවොත් එහෙම පළවෙනි මාස 4 2022 අවුරුද්දේ ඩොලර් බිලියනයක්. ඒ කියන්නේ හරියටම කිව්වොත් ඩොලර් මිලියන 1031.4ක් තමයි 2022 පළවෙනි මාස 4 ලැබිලා තියෙන්නේ. හැබැයි 2023 පළවෙනි මාස 4 ලැබිලා තියෙනවා අපිට ඩොලර් බිලියන වලින් ගත්තොත් 1.87ක් මේ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ. මිලියන වලින් ගත්තොත් මිලියන 1867ක් අපිට ලැබිලා තියෙනවා ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ විදියට. ඒ කියන්නේ ගිය අවුරුද්දේ පළවෙනි මාස 4ට සාපේක්ෂව ඩොලර් මිලියන 800ක විතර 800ක වගේ වැඩිවීමක් ලැබිලා තියෙනවා. එහෙනම් ඩොලරේ අගේ අඩු වෙන බලපාපු දෙවනි හේතුව තමයි මේ ප්‍රේෂණ වැඩිවීම. ඒ වගේම සංචාරක ව්‍යාපාරය තුලින් අපිට වෙනදට සාපේක්ෂව ඩොලර් ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. දැන් 2022 අවුරුද්දේ පළවෙනි මාස 4 සංචාරකයන් ඇවිල්ලා තියෙන්නේ 348314ක් වගේ. හැබැයි 2023 පළවෙනි මාස 4 ඇතුළත සංචාරකයන් ඇවිල්ලා තියෙනවා 444177ක්. එතකොට මේ ඩොලර් රිපීම ගැන බැලුවොත් එහෙම පහුගිය අවුරුද්දේ 22 පළවෙනි මාස 4 අපිට ලැබිලා තියෙන්නේ සංචාරක ව්‍යාපාරයෙන් ඩොලර් මිලියන 591යි. හැබැයි මේ අවුරුද්දේ පළවෙනි මාස 4 තුල අපිට ලැබිලා තියෙනවා ඩොලර් මිලියන 696.3ක්. එතකොට සංචාරක ව්‍යාපාරය තුලිනුත් අපිට යම් ඩොලර් ප්‍රමාණයක් වැඩිපුර ලැබිලා තියෙනවා. මම හිතන්නේ ඒකත් හේතු වෙන්න ඇති මේ ඩොලර් එකේ අඩු වෙන්න මිල අඩු වීම සඳහා. ඒ වගේම තව ඊළඟ හේතුව තමයි අපි ඇත්තටම දැන් ණය ගෙවන්නේ. අපි ණය ගෙවීම නවත්තලා තියෙන නිසා අපේ ඩොලර් පිටතට ඇදිලා යන්නේ මේ ණය ගෙවන්න. ඉතින් මේ වගේ හේතු නිසා තමයි අපේ ඩොලර් එක ටිකක් මේ පහළට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ආර්ථික ක්‍රියාකාරකම් ඉදිරියේ වැඩි වුණාම දැන් මම දැක්ක මහ බැංකුවෙන් විදුලි උපකරණ රූපවාහිනී දුරකථන වොෂින් මැෂින් මේ වගේ දේවල් ගේන්න තියෙන අර අනුපාතය කියන්නේ මුදල් තැන්පතුවක් තියනෝනේ ඒක ඉවත් කරලා තිබුණා. ඉතින් ඒ නිසා සමහරට ඉදිරියේ මේ වගේ ආනයන සීමා කිරීම ටිකක් නිදහස් කරයි. එහෙම නොවති මේ ඩොලර එකේ අගය නැවත වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආනයන වැඩි වීම නිසා. ඉතින් සමහර අය කියනවා මේක විශාල ගණන් වලට යන්න පුළුවන් 400කට 450කට එහෙම කියලා. නමුත් ඒක ඉතින් අපිට ඒක ඉදිරියේ තමයි බලන්න වෙන්නේ.
දැනට මේ ඩොලර් එකේ අඩු වෙන්න බලපාපු හේතු ටික තමයි මෙන්න මේ හේතු ටික. ඉතින් මම හිතන්නේ ඔබට යම් අවබෝධයක් ලැබෙන්න ඇති මේ ඩොලර් ඩොලරේ යගේ අඩු වීම සම්බන්ධයෙන්. ඉතින් මම ඊළඟ වීඩියෝ එකකින් තව කතා කරන්න බලාපොරොත්තු වෙන ඇත්තටම මේ ලංකාවේ විදේශ ශ්‍රමිකින්ගේ ප්‍රේෂණ පිළිබඳව විශ්ලේෂණාත්මක තොරතුරු ටික. අපි එහෙනම් ඒ වීඩියෝ එකකින් හමු වෙමු. අදට සියලු දෙනාට අයබෝවන්.